සීටීවී වනචාරිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නා මේ අවස්ථාවේදී මේ සඳහා සහභාගී වූ හර්ෂණී සහ නදීක ජයමාන්න සහ විස්තර කතනය දෙන ප්‍රදීප් සමග මේ වනපෙත් චාරිකාවේ සම්පූර්ණ විස්තර කතනයක් කිරීමට ඔබුද්ධිය ඔබට මයික පෝනේ. අයිබවන් අපි ඔයගොල්ල හැමෝම මේ ගැල්වරිස් ප්ලෑන් ජාතික උද්‍යානය සාදරයෙන් පිළිගන්න. එතකට දැන් ඔගොල මේ ඇවිල්ල ඉන්නේ දැන්වන් නුවරලි නගරයට ඇවිල්ලා එතන මෙතැන් තාවා. ඉට පස්සේ ඔබලට පේනව ඇති මැප් එක. හරිද? මේ හරිය තමයි අපි ඉන්නේ. මේ දැන් ඉන්නේ. ඊට පස්සේ ඔගොල මෙහෙම මෙතනින් ඇතුල් වෙලා මේම රවුම දිගේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා එක තැනකට එනවා. ඒ තැනේ පාරල් දෙකක් තියෙනවා. ඒ දෙකින් එකකින් මෙහෙන් ගියොත් කිලෝමීටරක් තියෙනවා මෙතනට. මෙතන ඉඳලා මෙතනට ආවොත් මීටර 150යි. ඔව් ඒ වගේම බුද්ධි මට දැනගන්න අවශ්‍යයි මේ 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 ගැල්වේස් ජාතික උද්‍යානයේ තියෙන ශාක ප්‍රජාව ගැන පොඩි විස්තරයක් කරත් හරි. මෙහෙමයි. මේකේ ශාක ගැන කතා කරොත් දඹ, කීන, හා බෝබු, එතකොට සපු, එතකොට මේ වගේ ජෛව භූගෝලීය කලාපේ නියෝජනය කරන විශේෂ සහිත ශාක ප්‍රජාවක් තියෙනවා. මෙහි ශාක ඝනත්වයට සාපේක්ෂව වැඩි. එතකොට තව මම ඔයාලට ඒ වගේම සත්ත්ව ප්‍රජාව ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. අන්න උද්‍යානයේ සත්ත්ව ප්‍රජාව ගත්තු තින්නේම වැඩි විවිධත්වයක දායකත්වයක් දෙන්නේ පක්ෂි. එතකොට උරගෙයි. එතකොට සම්මනලි. ඊට අමතරව අනිකුත් සත්ව වර්ගත් මේක නියෝජනය කරනවා. ඒ වගේ පක්ෂි විශේෂයන් පොඩ්ඩක් හඳුන්වීමක් කරන්න පුළුවන්. පක්ෂි ගත්තොතින් දැනට මේක ඉන්න පක්ෂි විශේෂ 35ක් විතර. ඒ කියන්නේ අඳුනාගෙන තියෙන පක්ෂි 35යි. ඊට පස්සේ ඒකෙන් හතක්ම මෙහෙට ආවේනිකයි. එතකොට ඒකේ ආවේනික නම් වගේ ගත්තොතින් ලංකා පීතකන් කේන්දරය. ඒක මෙන්නේ. දෙක. ලංකා උරුවන් තිරාසිකය. තුල ලංකා වලි කුකුලා. අතර ලංකා අඳුරු නිල් මැසි මරා. ඊළඟ එක ලංකා සිතසියා. ඊළඟට දෑ දෙමලිච්චා. එතකොට ලංකා බොරඟ දෙමලිච්චා. ඒ වගේ ඒ හත තමයි මෙහෙට ආවේනික. දැන් මේ අවස්ථාවේදී සෙමින් සෙමින් මල්වැස්සක්පත් වෙන අපේ චාරිකාවේ දෙවෙනි කොටසින් නැවතත් හමුවෙමු. එතෙක් රැඳි සිටින අප සමග ප්‍රධාන පාලක පැදිරියට යොමු කරන නුවරඑළිය සිට ප්‍රදීප් ප්‍රශාන්ත.